ප්‍යාස් අප කවුරුත් ආහාරයට ගැනීමට ප්‍රිය කරන පළතුර. බද්ධ ප්‍යාස් පැලයක් අපටම නිපදවා ගැනීමට හැකිනම් කොපමණ හොඳද? රහංගල කුසගම පරිසර ස්ථානයේ හොඳ බද්ධ පැලයක් නිෂ්පාදනය කිරීම පිළිබඳව අවශ්‍ය තාක්ෂණික දැනුම අපහට කියා දුන්නා. මේකෙදි අපි කරන්නේ ප්‍යාස් බද්ධ පැල නිෂ්පාදනය කරගැනීමේ මූලිකම අවස්ථාව වෙන ග්‍රාහක පැල නිෂ්පාදනය කරගැනීම. ග්‍රාහක පැල නිෂ්පාදනය කරගන්නකොට අතු පැල තමයි අපි ඒ සඳහා යොදාගන්නේ. අතු පැල අපි අතු ගන්නකොට සාමාන්‍යයෙන් රාගල කියන ප්‍රභේදයේ තමයි අතු අපි මේකට යොදාගන්නේ. අතු ලබා ගන්නකොට අපි සාමාන්‍යයෙන් ශාකයේ පත්‍රපතණය වෙලා තියෙද්දි තමයි ඒ අතු අපි ලබා ගන්න. එතකොට සාමාන්‍යයෙන් පත්‍රපතණය වෙන්නේ නොවැම්බර් මාසයේ සිට. එතකොට අපිට මේ අතු ලබා ගැනීම නොවැම්බර් මාසයේ සිට සිදු කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. තවාන සකස් කරගන්නකොට මේ ආකාරයට පස පාත්තියේ ඉවත් කරගෙන සකස් කරගන්නවා. ඊට පස්සේ ඒකට අපි පොලිතීනයක් එලලා ඒ පොලිතීනය මතට තමයි මාධ්‍ය අපි යොදා ගැනීම සිදු කරන්නේ. මේ ආකාරයට අපි පාත්‍ය සකස් කරගන්න කලින් අර පොලිතීනයක් යොදන එකේ අපේ පරමාර්ථය තමයි මූල මණ්ඩලයේ තනි මුලක් බවට පත් නොවි, ඒ කියන්නේ ගොඩක් යටට යන්නේ නැහැ, මුල් පොකුරක් හැදෙනවා. ඒ පොකුරක් හැදුනම මේ අතු පැලේ සාර්ථකත්වයේ වැඩි, ඒ කියන්නේ මිය යෑමේ තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩු වෙනවා. අපි මේ ආකාරයට පාත්‍ය සකස් කරගත්තයින් පස්සේ අපි සිදුරු විද ගැනීම සිදු කරනවා. ඒකෙදි සාමාන්‍යයෙන් අපි අඟලෙන් අඟලට වගේ සිදුරු සකස් කිරීම සිදු කරනවා. සාමාන්‍යයෙන් අඟල් දෙකක් විතර පරතරයකින් තමයි, දෙකක් තුනක් අතර පරතරයෙන් තමයි අපි පේලි අතර පරතරේ තියාගන්නේ. රාගල ප්‍රභේදයෙන් ලබා ගන්නා ලද අතු මේ පත්‍රපතණය වුණායින් පස්සේ, මේ පත්‍රපතණය වුණායින් පස්සේ තමයි මේ දඬුවල ආහාර සංචිත වීමේ ප්‍රවණතාවය වැඩි, එතකොට මුල් අද්දවා ගැනීමේ හැකියාව වැඩි. මේකෙදි අපි සාමාන්‍යයෙන් මේ අඩදල දඬු කියන එක තමයි යොදාගන්නේ මුල් අද්දවීම සඳහා. මේකෙදි අපි මේ අතු අඩි සාමාන්‍යයෙන් අඩි එකහමාරක පමණ උසින් තමයි කපාගෙන අපි මුල් අද්දවන හෝමෝනයක් සහ දිලීරනාශකයක ඔබල තියනවා විනාඩි 5ක් හෝ විනාඩි 10ක කාලයක්. මේකෙදි අපි බොහෝ විට ඉන්ඩෝල් බියුටික් ඇසිඩ් තමයි යොදා ගැනීම සිදු කරන්නේ මුල් අද්දවීමේ හෝමෝනය ලෙස. ඊට අමතරව අපි දිලීරනාශකයක් භාවිතා කරනවා. මොකද කැපුම් පෘෂ්ඨ හරහා දිලීර ආසාදනය වීමෙන් තමයි බොහෝ විට අතු මිය යෑම සිද්ධ වෙන කාරණයක් නිසා. මේ ආකාරයට විනාඩි 10ක් පමණ අපි මෙම ධාවනයේ ගිල්වා තියාගෙන අපි මේ කස් කරගත් සිදුරු වලට මෙම අතු යොදා හොඳින් තද කර ගැනීම සිදු කරනවා. ඉන්පසු මේ අපිට හැකියාවක් පවතිනවා නම් ඉහළ කැපුම් පෘෂ්ඨයේත් අපි දිලීර නාශක පල්පයක් ආකාරයට සකස් කරගෙන ආලේප කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් ජලය සමග දිලීර නාශකයක් දිය කළා මේකට යෙදීම සිදු කරනවා. තවානේ තිබ්බ ප්‍යාස් අතු පැලයක් බඳුන් කර ගැනීම සිදු කරන ආකාරය. මේකෙදි අපි සාමාන්‍යයෙන් වැලි ගොම සහ මතුපිටපස් එකින් එකයි එකයි එක මිශ්‍රණය යොදා ගන්නවා. මේකෙදි මේ වැලි ගොම සහ මතුපිටපස් එකයි 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 මිශ්‍රණය අපි කවලම් කරලා සාමාන්‍යයෙන් මේක අපි ජීවාණුහරණය කර ගැනීමට සිද්ධ කරනවා. ඒකෙදි අපි බොහෝ විට කරන්නේ මෙතම් සෝඩියම් කියන රසායනික යෙදවම යොදලා පස ජීවාණුහරණය කර ගැනීම සිදු කරනවා. එතන තියෙන්නේ ඒ විදිහට අපි ජීවාණුහරණය කරගත්ත පස්. මේකෙදි අපි සාමාන්‍යයෙන් මේ වගේ පැලයක් අපි බඳුන් කරනකොට මේකේ තියෙන පත්‍ර ඉවත් කිරීම සිද්ධ කරනවා. මොකද මේකෙන් අපේ පත්‍ර වලින් ජලය වාෂ්පීවීමත් සමග මේ මුල් අද්දපු දණ්ඩ සාමාන්‍යයෙන් වියලීමට හැකියාව තියෙන නිසා. මේකෙදි අපි දැන් අර ජීවාණුහරණය කරගත් පස්සාම්පලෙන්
අපි මේ පැලය බඳුන් කර ගැනීම සිදු කරමු. සාමාන්‍යයෙන් අඟල් 6ක් කටපළල අඟල් 9ක් උස බඳුනක් තමයි යොදාගන්නේ. මේකෙදි අපි සාමාන්‍යයෙන් මේ බඳුනේ කාලක් විතර ඉස්සලා පස්පුරව ගන්න. ඊට පස්සේ තමයි මේ අපි මේ අත්ත සිතුවා ගැනීම සිදු කරන්නේ. අත්ත බඳුන් කරනකොට පැලේ බොහෝ විට මේ බඳුනේ මැද තියෙන විදිහට මේක සකස් කර ගැනීම සිදු කරන්න අවශ්‍යයි. අපි මෙතනදී සිද්ධ කරන්නේ පෙයාස් බද්ධ පැලයක් නිෂ්පාදනය කර ගැනීම. මේකෙදී අපි සාමාන්‍යයෙන් මුල් අද්දවන ලද අතු පැලයක් මේ ආකාරයට අපි සකස් කර ගන්නවා. ඒකෙදි මේකට අපි සාමාන්‍යයෙන් බත් දෙක යට කොටස අපි ග්‍රාහකය ලෙසත් උඩ කොටස අනුජය ලෙසත් හඳුන්වනවා. අනුජය විදිහට අපි බොහෝ විට මෙතනදී ගන්නේ සාමාන්‍යයෙන් හොඳ ප්‍රභේද දෙකක් අපේ රහංගල පුස්කරම පරිශන ආයතනයෙන් හඳුන්වා දීලා තියෙනවා. රහංගල පෙයාස් ප්‍රභේදය සහ රහංගල බීන් කියන ප්‍රභේදය. මේකෙදි අපි සාමාන්‍යයෙන් මේ බද්ධ කිරීමේදී සිදු කරන්නේ ප්‍රධාන බද්ධ ක්‍රම දෙකක් සිදු කරනවා. එක ක්‍රමයක් තමයි තිහුවා බද්ධය කියන බද්ධ ක්‍රමය. අපි බද්ධ පැලයක් නිෂ්පාදනය කරගන්නකොට හොඳ තියුණු උපකරණ පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය වැදගත් සාධකයක් වෙනවා. මොකද මේකෙදි අපි ශාකයේ කොටස් කැපීමක් සිද්ධ කරන නිසා ඒවා හොඳ තියුණු කැපීම් බවට පත් වෙන්න ඕන. මේකෙදි අපි මෙහෙම සයි පැත්තකට කපලා යලා ඒක ආපහු දෙකට පැලීමක් සිද්ධ කරනවා. ඒ පැලීමේ ඒ ආකාරයටම අපි අනුජ කොටසේ අපි සිදු කර ගන්නවා. මේ ආකාරයට පලාගත් අනුජ කොටස අපි මේ ග්‍රාහක කොටසට ඇතුල් කිරීම සිදු කරනවා. මේක මේ ආකාරයට ඇතුල් කරගත් පසු අපි මේක හොඳ පොලිතින් පටියකින් වැලීම සිදු කරනවා. මේකෙදි ස්පර්ශ වන වර්ග පුෂ්ඨඵලය වැඩි වෙන නිසා බද්දේ සාර්ථක වීමේ හැකියාව ගොඩක් වැඩි. මේ ආකාරයට වෙලාගත් පසු අපි මේකට සිංගල් ප්‍රොපකේටර් රයක් දාලා මේක හොඳින් වහ ගන්නවා. මේක යොදන එක අත්‍යවශ්‍යම සාධකයක්. මේ ආකාරයට බද්ධ කරගත් පැල අපි වීදුරු ගෘහයේ තියා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් උෂ්ණත්වය වැඩි කාලවලදී ගත්තොත් සති දෙකක් වගේ යනකොට අපිට ඒ ප්‍රොපකේටර් ඉවත් කිරීමට හැකි මට්ටමේ පැලයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒකෙදි මේ දළු අංකුර අනුජ කොටසේ අංකුර පුපුරා මේ දළු අලුතෙන් එන බව පේන්න තියෙනවා. ඒ පේන්න තියෙනකොට තමයි අපි මේ ප්‍රොපගේටර් එක ඉවත් කිරීම සිදු කරන්නේ. ප්‍රොපගේටර් ඉවත් කරනකොට මතක තියාගන්න අපේ හොඳ කොටස තියෙන්නේ බද්ධ සන්ධියට ඉහළ කොටසේ. ඒක නිසා මේ පහලින් එන කොටස් ඇවිල්ලා තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම ඉවත් කර ගැනීම සිදු කරන්න ඕන. මේ ආකාරයට අපි ප්‍රොපගේටර් ඉවත් කරගත්තයින් පස්සේ තවත් මාසයක් පමණ යන විට අපිට මේ ආකාරයේ හොඳින් කොළ වියනක් ආකාරයට ආපු පැලයක් අපිට ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඊන් පසු තමයි අපි මේ බද්ධ සන්ධියෙන් මේ පටිය ඉවත් කිරීම සිද්ධ කරන්නේ.
මේ ආකාරයට අපි පොලිතින් පටි ඉවත් කරගෙන සාමාන්‍යයෙන් ලේබල් යොදන මට්ටමට එනකන් නඩත්තු කිරීම සිදු කරනවා. ඒකෙදී අපිට සාමාන්‍යයෙන් අලුත් දළු නිසා සත්ත්ව හානි හා දිලිර රෝග ඇති වෙන්න පුළුවන්. ඒවට අපි සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තුවේ නිර්දේශිත කෘමිනාශක සහ දිලිර නාශක පාවිච්චි කරනවා. ඉන්පසු අපිට මේ ආකාරයේ පැලයක් අපිට මාස එකහමාරක් වගේ යනකොට ලබා ගන්න පුළුවන්. මේ ආකාරයට ලේබල් දාලා ඉවරලා තමයි අපි පැල ගොවීන්ට ලබා දීම සිදු කරන්නේ. අනිත් බද්ධ ක්‍රමය වෙන කූඤ්ඤ බද්ධය සිදු කරන ආකාරය. මේකෙදී අපි බොහෝ විට කරන්නේ සාමාන්‍යයෙන් ග්‍රාහකය එක කැපුමක් දාලා ඒක පලා ගැනීම තමයි සිද්ධ කරන්නේ. විහුවා බද්ධය ක්‍රියාත්මක කරන්න කියන්නේ ගොවි මහත්වරුන්ට හැකියාව අඩු වුණත් මේ බද්ධ ක්‍රමය ඉතාමත් ලේසියෙන් සිදු කරගැනීමේ හැකියාව තියෙනවා. මේකෙදි අනුජ කොටස, ඒ කියන්නේ උඩ කොටස අපි බොහෝ විට කූඤ්ඤක් ආකාරයට තමයි සකස් කරගන්නේ. ඒකෙන් පස්සේ අපි අර සාමාන්‍ය විදිහටම පොලිතින් පටියේ වෙලීම සහ ප්‍රොපගේටර් කිරීම සිද්ධ කරනවා. මේ ආකාරයට අපි කූඤ්ඤ බද්ධය සකස් කරගත් පැලයක් තමයි මේ තියෙන්නේ. ඒ පැලෙත් දැන් හොඳටම, ඒ කියන්නේ පටි ලිහින අවස්ථාවට පැමිණලා තියෙන්නේ. සාමාන්‍යයෙන් සති 6ක් වගේ කාලයක් යනකොට අපිට මේ ක්‍රමයටත් මේ මට්ටමේ පැලයක් අපිට සකස් කරගැනීමේ හැකියාව තියෙනවා. සගාවේදී භාවිතා කරන්නේ සාමාන්‍ය බද්ධ පැලයක්. අපිට අද ජානක මහත්මයා අපිට හම්බුණා අධිශ්‍රේණි පැලයක් කොහොමද හදාගන්නේ කියන එක. ජානක මහත්මයා අපිට කියන්නේ මේ වගේ පළදරන අධිශ්‍රේණි පැලයක් හදාගන්නේ කොහොමද කියන එක. බද්ධ පැල වෙනුවට මේ ක්‍රමයේදී මුල් හොඳ හැකියක්මලින් පළදරන අත්තක් තමයි අපි මේ ක්‍රමයට යොදාගන්නේ. ඒ යොදාගන්නකොට අපිට මේකේ අස්වැන්න ගන්න එක ඉතාම කෙටි කාලයකින් අස්වැන්න ලබා ගැනීමේ හැකියාව තියෙනවා. බද්ධ පැලයකින් අපි අස්වැන්න ලබා ගන්න අවුරුදු 4ක් 5ක් අතර කාලයක් වගේ යනවා. නමුත් මේකෙදි අපිට අවුරුදු 2කින් වගේ අපිට අස්වැන්න ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේකෙදි අපි කරන්නේ මුල් අද්දන ලද අත්තකට කොහොබත් තියලා අපි මෙහෙම සකස් කර ගන්නවා. ඒ සකස් කරගත්ත මේ අත්ත අපි හොඳින් ශේෂ්ඨයට ගිහිල්ලා බලලා හොඳින් වර්ධනය වුණ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් පීදිලා තියෙන, ඒ කියන්නේ අපි කියනවා කලින් අස්සනු ආපු ගහක හොඳින් අස්සන්න තියෙන අත්තක් තමයි අපි තෝරගන්නේ. ඒ තෝරගන්නකොට ලෙඩ රෝග වලින් තොර හොඳ නිරෝගී අත්තක් අපි තෝරගන්නවා. විශේෂයෙන්ම අපි තෝරගන්නකොට සාමාන්‍යයෙන් මේ වගේ හොඳට අතු බෙදිච්ච එකක් තමයි අපි පාවිච්චි කරන්නේ. මේකෙදි අපි මෙතනදි කරන්නේ මේ වර්ධක අත්තට පිටින් අපි මූල මණ්ඩලයක් හඳුන්වලා දෙමු. ඊට පස්සේ මේ මූල මණ්ඩලය සහ අත්ත අතර සම්බන්ධතාවය ඇති වුණෙන් පස්සේ අපි හිමින්සරේ ඒක එක තනි ශාකයක් බවට පත් කරගෙන අපි මේ ආකාරයට බඳුන් කරගන්නවා. සාමාන්‍යයෙන් මේක සම්පූර්ණයෙන් අපිට මේ තලයක් සම්පූර්ණයෙන් බඳුන් කරගන්න දින 75 80ක් වගේ අතර කාලයක් ගත වෙනවා. මේ ආකාරයට බඳුන් කරගත්තම ඔයාලට පේනවා ඇති මේකේ දැනටමත් මේ ගෙඩි ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පළදරන ශාකයක් බවට පත් වෙලා තියෙනවා.